කොහොමද ඔයාලට අපේ පුංචි පැටියව ගේන්න අපි කොහොමද අපේ රූම් එක ලස්සනට සරසගත්තේ කියන එක ගැන ඔයාලත් එක්ක බෙදාගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මෙතනදී මම කියන්න ඕන මම මට පුළුවන් හැමදේම මම තනියම කරගත්තා. මේ soft pillows, මේ දේවල් වුණත් මම තමයි මහගත්තේ. ඔයාලට මොනා හරි මගෙන් දැනගන්න තියෙනවා නම් ඔයාලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න, මම ඔයාලට ඒ දේවල් කියලා දෙන්න. ඒ වගේම තමයි මේ roll pillows එහෙම මම මහගත්තේ. මම මේව මහන විදිය ගැන වීඩියෝ එකක් ඔයාලට කලින් දාලා තිනවා. ඒක පහල description එකේ මම දාලා තියන්න. ඊළඟට ඔයාලට කියන්න ඕන මේ cot එකේ මේ cover පව මම තමයි මහගත්තේ. මේව මහන විදිහත් ඔයාලට මම වීඩියෝ එකක් නම් දාලා නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කොහොමද මහන්නේ කියලා දැනගන්න මට පහලින් කමෙන්ට් එකක් දාන්න, මම ඔයාලට ඒ ගැන පැහැදිලි කරන්නම්. මේ බඩු ගන්න තැන්පා මම ඔයාලට පහල description එකේ දාලා තියන්නම්. මම මේ ඕන කරන හැම දෙයක්ම ගෙන්න ගත්තේ එකම තැනකින්. ඉතින් ඔයාලටත් පුළුවන් එහෙම ගෙන්න ගන්න. ලොකු වියදමක් යන්නේ නැහැ ඔයාලට. එතකොට ඔයාලගේ මුදල් ඉතිරි, ලොකුවට වියදම් කරන්න ඕනේ නැහැ. අපිට හැකි පමණින් අපි අපේ බබාගේ ලෝකේ ලස්සන කරන්න අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕන. මෝම අම්මලා කැමති පුංචි පැටියව ගේනකොට කාමරේ ලස්සනට සරස ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වලට ගොඩක් උදව් වෙයි කියලා. ලොකුවට වියදම් කරන්නේ නැතුව ලස්සනට මේ වගේ රූම් එක සරස ගන්න විදිහ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. එහෙනම් අපි බලමු කොහොමද අපි අපේ පැටියයි කාමරේ මේ විදිහට ලස්සනට සරසගත්තේ කියලා. මුලින්ම කියන්න ඕන අපි බබාට වෙනම කාමරයක් ලෑස්ති කළේ නැහැ. අපේ බෙඩ්රූම් එකේම එක පැත්තක් අපි බබා වෙනුවෙන් වෙන් කළා. ඔයාලට පේන විදිහට අපි බබාගේ කොට් එක සෙට් කරන්න හිතන් හිටපු තැන වෝල් එකේ අපි මෙන්න මේ විදිහට පේන්ට් එකක් කරගත්තා. හස්බන්ඩ්යි මමයි දෙන්නම එකතුලා තමයි හරිම ආසාවෙන් මේ දේවල් කළේ. අපි මේ වෝල් පේන්ට් එක කරගන්න අරගත්තේ ෆැබ්‍රික් පේන්ට්. වෝල් ස්ටිකර්ස් වලට වඩා ෆැබ්‍රික් පේන්ට් අරගෙන මේ වගේ වෝල් පේන්ට් එකක් කරගන්න එක ඔයාලට ලාභයි. මේ ඔයාලට පේන්නේ අපි කරගත්ත වෝල් පේන්ට් එක. ඊට පස්සේ මම ෆෙල්ට් වලින් හදාගත්ත මෙන්න මේ වගේ පාට මල් කීපයක් මේ ගහටම එකතු කරගත්තා. ඊළඟට ෆෙල්ට් වලින්ම කරගත්ත මෙන්න මේකත් අපි මේ විදිහට බිත්තියට සෙට් කරගත්තා. මේක බිත්තියට සෙට් කරගන්න කලින් හස්බන්ඩ් කෙලින් ඉරක් ඇඳගත්තා, මොකද නැත්තම් ඇද වෙන්න පුළුවන් ඒක නිසා. ඊට පස්සේ ඩබල් ටේප් කීපයක් රඳවලා අපි මේක බිත්තියට සෙට් කරගෙන පස්සේ හොට් ග්ලූ ගන්න එකෙන් මේක හොඳටම බිත්තියට සෙට් කරගත්තා. ඊළඟට ෆෙල්ට් වලින් හදාගත්ත අනිත් නිර්මාණ ටිකත් අපි ගැලපෙන තැන් බලලා අලවගත්තා. ඔයාලට ෆෙල්ට්ම භාවිතා කරන්න ඕනේ නැහැ. A4 කොළවලින් වුණත් මේ වගේ නිර්මාණයක් කරගන්න පුළුවන්. මේ වගේ ලස්සන වෝල් ඩෙකෝ එකක් ෆෙල්ට් වලින් කොහොමද කරගන්නේ කියලා මම වීඩියෝ එකක් කලින් දාලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම තමයි ෆෙල්ට් නිර්මාණ කරන ගොඩක් අය ඉන්නවද, ඔයාලට පුළුවන් ඒ වගේ කෙනෙක්ට කියලා ඔයාලා කැමති ඩිසයින් එකකට මේ වගේ නිර්මාණයක් කරගන්න. ඒ වගේ නිර්මාණ කරන කීප දෙනෙක්ගේ පේජ් වල ලින්ක් මම ඔයාලට පහල දාලා තියන්නම්. ඊළඟට අපි වෝල් පේන්ට් එක කරගත්ත තැන මෙන්න මෙතන මේ හිඩසේ මේ වගේ සත්තුන්ගේ රූප කීපයක් අලව ගන්න තීරණය කරා. මේ සත්තුන්ගේ රූප මම A4 කොලයක සයිස් එකකට ප්‍රින්ට් අවුට් අරගත්තේ ඒවා. මට මේ එක ප්‍රින්ට් අවුට් එකකට ගිය රුපියල් 60ක් වගේ. මේක නිකම් A4 කොලයක් නෙවෙයි, මේක නිකන් ලැමිනේටින් ගතියක් තියෙනවා. අපිට මේකේ දූවිලි වගේ වැදුනොත් පිහින්න උනත් පුළුවන්. ලැමිනේටියන් වගේ තියෙන හින්දා මේකට වතුර වැටුණත් මේ පින්තූරවලට කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ පින්තූර ටික මෙහෙම අලවන්න තමයි අපි හිතන් හිටියේ. ඒ වුණාට පස්සේ අපිට හිතුණා මෙහෙම අලවනවට වඩා මේ සත්තුන්ගේ ගානට මේක කපලා ඇලෙව්වොත් ලස්සන හිටිය කියලා. ඒක නිසා අපි සත්තුන්ගේ ගානට පින්තූර ටික කපාගෙන අවශ්‍ය තැන් බලලා වෝල් එකට සෙට් කරගත්තා. ඔයාලට මේ වගේ සත්තුන්ගේ ස්ටිකර්ස් උනත් මිලදී ගන්න තියෙනවා. ස්ටිකර් මිලදී ගන්නවට වඩා මේ වගේ ප්‍රින්ට් අවුට් අරගෙන හදාගන්න එක ඔයාලට වාසි. ඔයාලට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. සත්තුන්ගේ විතරක් නෙමෙයි, ඔයාලට එළවලු, පළතුරු, එතකොට අකුරු මේ හැම දෙයකම ප්‍රින්ට් අවුට් අරගන්න පුළුවන්. ඊළඟට මම හදාගත්ත මෙන්න මේ ලස්සන වෝල් හැංගර් එකත් මම සෙට් කරගන්නවා.
කොහොමද හදාගන්නේ කියලාත් මම සම්පූර්ණ වීඩියෝ එකක් ඔයාලට දාලා තියෙනවා. මම ඒකේ link එකත් පහල description එකේ දාලා තියන්නම්. දැන් අපි room එකේ wall එක සරසගෙන ඉවරයි. මෙන්න මෙතනටත් මොකක් හරි තිබ්බනම් කියලා මට හිතුණා. ඊට පස්සේ මම ගෙදර තිබ්බ පොඩි පොඩි දේවල් කීපයක් එකතු කරලා එතනටත් ලස්සන wall hanger එකක් හදාගත්තා. ඊළඟට මම ඔයාලට කියන්නේ අපි කොහොමද බබාගේ කොට් එක හදාගත්තේ කියලා. කොට් එක හැදුවේ හස්බන්ඩ් නිමවුඩු දවස්වලට ටිකෙන් ටික කොට් එකේ වැඩි වර කරා. කොට් එක ගැන කිව්වොත් ඔයාලට පේනවා ඇති මේක අපේ ගෙදර තිබ්බ පරණ ඇඳක්. මේක යකඩෙන් කරපු ඇඳක්. අපිට කොට් එකක් වුණත් හදාගන්න පුළුවන්කමක් තිබ්බ මොකද හස්බන්ඩ් වඩවඩ ටිකක් දන්න හින්දා. ඒ වුණත් කොට් එකක් හදාගත්තාම අපිට මේ ඇඳ දාන්න තැනක් නැහැ. මොකද අපේ ගේ තාම හදා යන හින්දා රූම්ස් දෙකයි තියෙන්නේ. එකක් මේ රූම් එක, අනිත් එකේ තමයි මම දැනට මැහුම් කටයුතු කරගෙන යන්නේ. අනිත් දේ තමයි කොට් එකක බබෙක්ව තියන්න පුළුවන් අවුරුද්දක් විතර. ඉතින් මේ ඇඳ හදලා ගත්තොත් අපිට බබාට ගොඩක් කල් යනකම් පාවිච්චි කරන්න පුළුවන් හින්දා මම හිතුවා මේ ඇඳ හදලා ගන්න එක හොඳයි කියලා. මන් මගේ අදහස හස්බන්ට කිව්වට පස්සේ එයා ඉතින් මට ඕන විදිහට මේක හදලා දුන්නා. ඉතින් ඔයාලටත් පුළුවන් gedara පරණ ඇඳක් තියෙනවා නම් මේ විදිහට හදාගන්න. මම මුලින්ම මෙට්ටේ කවර් වෙන්න මෙන්න මේ විදිහ leather carpet එකක් දාගත්තා. මොකද දැන් බබා චූ කරාම එහෙම මෙට්ටේ තෙමෙන නිසා තමයි මම මෙන්න මේ වගේ leather carpet එකක් දාගන්නේ මෙට්ටේට උඩින්. කාපට් එක දාගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට බෙඩ්ෂීට් එකක් දාගන්නවා. මේ බෙඩ්ෂීට් එක මම මහගත්තේ ලේස් කොටන් වලින්. ඇඳට බෙඩ්ෂීට් දෙකක් විතර මම හදාගෙන තියෙනවා. මොකද බබා චූ කරාම මාරු කර කර දාන්න පුළුවන් වෙන්න. ඊළඟට කොට් එක වටේට මම මෙන්න මේ විදිහට ෂීට් මහගෙන තියෙනවා. මේ ෂීට් මහන්නත් මම අරන් තියෙන්නේ printed lace cotton fabric එක. මේවා මහන්න අමාරු නැහැ. ඔයාලා දන්නේ කෙනෙක් ඉන්නව නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න, මම ඔයාලට විස්තර කියන්න. මොකද මම මේවා මහන විදිහ වීඩියෝ එකක් කරේ නැති නිසා. මෙන්න මේ පැත්තට මම පිලෝස් දෙකක් තමයි තියාගන්නේ. මොකද අපේ ඇඳ ටිකක් දිගයි, මෙට්ටි ටිකක් කොටයි, මෙතන පොඩි හිඩසක් තියෙනවා. ඒක නිසායි හිඩස කවර් වෙන්න මම මෙන්න මේ වගේ පිලෝ දෙකක් තමයි මෙතනට සෙට් කරගන්නේ. ඊළඟට මම මහගත්ත මෙන්න මේ පිලෝ ටිකත් මම බිත්තිය ළඟට සෙට් කරගන්නවා. මෙන්න මේ ප්ලග් පොයින්ට් එක වැහෙන්න මම ක්ලවුඩ් පිලෝ එක තියාගන්නවා. ඊට පස්සේ ඉතිරි පිලෝස් ටික මම මෙන්න මේ විදිහට බිත්තිය ළඟින් තියාගන්නවා. ඔයාලට පේනවා මේ කොටස උස්සන්න පාත් කරන්න පුළුවන් විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. ඊළඟට මේ පැත්තේ පිලෝ ෂීට් ටිකත් මම සෙට් කරගන්නවා. දැන් මම රූම් එකේ වැඩ ඉවර කරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා හරිම ලස්සනයි. මට ඉතින් හරිම ආසයි. පුංචි පැටියව ගේනකන් ඉවසිල්ලක් නැහැ. මේ තියෙන්නේ මං අර හදාගත්ත අනිත් වෝල් හැංගර් එක. බබාගේ රූම් එක මේ විදිහට හදාගත්තට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් අපි තාම මොනාද එයාට අරගෙන තියෙන්නේ කියලා. මේ විදිහට බේබි කබඩ් එකක් අපි අරගෙන තියෙනවා එයාගේ රෙදි දාන්න. මට මේක අරන් දුන්නේ අපේ අම්මා. ඉතින් මම එයාගේ බඩු පිළිවෙලට මේක යස් කරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා මෙතන තියෙන්නේ බබාගේ නැපිස්, ඒ වගේම මෙතන බේබි ෆ්‍රොක්ස්, මෙතන තියෙනවා මල් පීස් පෑන්ටි වගේක්. මෙතන තියෙන්නේ පැනල් රෙදි. පැනල් රෙදි මම වැඩිපුර හදාගෙන තියෙනවා මොකද මේ කාලේ වහින නිසා. මෙතන තියෙන්නේ මාස 3ක් යනකම් එයාට අඳවන්න පුළුවන් ඇඳුම්. ක්ලිනික් යනකොට වගේ එයාට අඳවන්න පුළුවන් ඇඳුම් තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ පොඩි බෑග් එකයි මේ බෑග් එකයි මම තියාගෙන තියෙන්නේ බබාව කොයි හරි එක්ක යනකොට එයාගේ බඩු දාගෙන යන්න. මේකේ මම දාගෙන තියෙන්නේ එයාගේ ටොයිස් වගේයක්. මේවා හස්බන්ඩ්ගේ අම්මා තමයි එයාට එව්වේ. ඉතින් මං ඒව දැම්ම ඕන වෙන්නේ නැති නිසා මෙහෙම අරන් තියලා තියෙනවා. මේ තියෙන්නේ එයාව නාවන්න අපි හදාගත්ත හිල් පොල් කටුව. ඊළඟට මම මෙන්න මේ වගේ බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් අවුට් ටිකක් අරගෙන තියෙනවා. මොකද බබාට මුල් මාස ටිකේ, කියන්නේ මුල් මාස 3 පාට පේන්නේ නැහැ. අපි ආව පාටවලට ටිකෙන් ටික තමයි හුරු කරන්න ඕන. ඉතින් මේ වගේ බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් අවුට් මම අරන් තියෙන්නේ බබා ඉන්න තැන්වලින් මේවා එයාට පේන්න සෙට් කරගන්න. මේකත් හස්බන්ඩ්ගේ අම්මා තමයි එවි. මේක බේබි බ්ලැන්කට් එකක්. මම ඒක අරන් තියලා තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ ලෙදර් කාපට් එක බබාගේ යටට දාන්න. මම ඒකත් දැන්ට මේ විදිහට එල්ලගෙන තියෙනවා. මේ තියෙන්නේ හස්බන්ඩ්ගේ අම්මේඹු බේබි බ්ලැන්කට් එකක්. හරිම සනීපයි ඒ රෙද්ද.
මන් දාගෙන තියෙන මුල් මාස ටිකේ යාට ඕන වෙන්නේ නැති බඩු ටිකක්. ඒක මම අරන් තියාගෙන තිනවා දැනට. ඊළඟට මම මේ පහළම කොටස දාගෙන තිනවා පැම්පර්ස් වගේම වෙට් වයිප්ස්. ඊළඟ පහළම කොටස මන් දාගෙන තියෙන මාස 3න් පස්සේ යාට අඳන්න පුළුවන් ඇඳුම්. ඒවත් හස්බන්ඩ්ගේ අම්මා මට එවපුවා. මෙතන මම තියාගෙන තියෙන ළමයා වතන්න ගන්න බේබි බ්ලැන්කට්, ඒ වගේම බේබි ටවල් සහ පිලෝ කේස්. මේ ලාච්චුවේ මම දාගෙන තියෙන්නේ එයාගේ හැට් සොක්ස් වගේම එයාගේ මිටන්ස් ටික. ඔයාලට පේනවා මං හොස්පිටල් ගෙනියන්න බෑග් ටිකත් හදාගෙන තියෙන්නේ. හොස්පිටල් බෑග් එක කොහොමද හදාගන්නේ කියලාත් මං ඔයාලට වීඩියෝ එකක් දාලා තිනවා. මං ඒකේ ලින්ක් එකත් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මෙතන මම තියාගෙන තියෙන්නේ බබාට ඕන කරන දේවල් කීපයක්. මේ තියෙන්නේ කොටන් බෝල්ස්, බබා පිරිසිදු කරන්න ඕන වෙනවා. මේ තියෙන්නේ කොටන් බටන්ස්, ඒවත් බබා පිරිසිදු කරන්න අපිට ඕන වෙනවා. මේ බඩු ටිකත් මට එව්වේ හස්බන්ඩ්ගේ අම්මා. මේ තියෙන්නේ බේබි ඔයිල් එක. මේ තියෙන්නේ බේබි ෂැම්පු එක. මේ තියෙන්නේ බබාට ඕන කරන බේබි බාත් ලෝෂන් එක. ඊළඟට මෙතන තියෙනවා බේබි සොෆ්ට් ලෝෂන් එකක්, ඒ වගේම තමයි බේබි කොලොන් එකක් සහ බේබි පවුඩර් එකක්. මේ ටික තියෙන්නේ ජොන්සන්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන්. මීට අමතරව ඔයාලට රෙබෙකාලි, බේබි ෂෙරමි වගේ බ්‍රෑන්ඩ් වලිනුත් ගන්න තියෙනවා. ඒ වගේම තමයි මිලෙන් ටිකක් අධික බ්‍රෑන්ඩ් තියෙනවා, සෙබාමෙඩ්, සෙටෆීල් වගේ බ්‍රෑන්ඩ්ස්. ඒ වගේන් වුණත් ඔයාලට මේ දේවල් මිලදී ගන්න පුළුවන්. මම මේ පහලින් තියාගෙන තියෙන්නේ බබාගේ රෙදි සෝදන්න ඕන කරන දේවල්. මේ තියෙන්නේ බේබි සබන්, මේ තියෙන්නේ ක්‍රොකඩයිල් ක්ලිප්, ඒ වගේම මේ තියෙන්නේ බේබි නැපි වොෂ් පවුඩර්. මේ තියෙන්නේ කම්ෆර්ට් එකක් බබාලගේ රෙදිවලට දාන. ඒ වගේ මම මෙතන ඩෙටෝල් බෝතලයකුත් තියාගෙන තියෙනවා. රෙදි සෝදන්න නෙවෙයි මම මේක තියාගෙන තියෙන්නේ, හදිස්සිය හරි බිමෙහෙම පිහිදාන්න ඕන වුණොත් කියලා. මම මෙතන කූඩයක් තියාගෙන තිනා බබාගේ කිලිටි ඇඳුම් දාන්න. මම දැනට ඒකේ පැන්ඩෝ වගේයක් දාලා තියෙන්නේ. ඊළඟට බබාගේ රෙදිවනන්න මෙන්න මේ වගේ ක්ලෝත් රැග් එකක් අරගෙන තිනා. මම ඒක දැනට අල්මාරි උඩින් දාලා තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ බේසන් දෙකක් අරන් තිනවා බබාව නාවන්න. මේ බේසම බබා චූටි කාලේ ඕන වෙන්නේ නැහැ, මේ බේසම තමා ඕන වෙන්නේ. මේ වගේ බේසමක් ඔයාලා හොස්පිටල් යනකොටත් අරගෙන යන්න ඕන. මෙතනදී මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ හස්බන්ඩ්ට. එයා තමයි මට මේ හැම දෙයකටම උදව් කරන්නේ. මම මොනාද කියන්නේ, මං මගේ හිතේ තියෙන ආසාවල් ඒ විදිහටම ඉෂ්ට කරගන්න මට එයා ගොඩක් උදව් වෙනවා. එයත් ගොඩක් ආසාවෙන් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් අපි දෙන්නම ආසාවෙන් බලන් ඉන්නවා අපේ පැටිය ඉක්මනටම අරගෙන එන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලත් පොඩි හරි අදහසක් ගන්න ඇති කියලා ඔයාලගේ පැටියයි කාමරේ කොහොමද සරසගන්නේ කියන එක ගැන. පැටියගේ ලෝකෙ ලස්සන කරන්න ඔයාලටත් පුළුවන් උත්සාහ කරලා බලන්න. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වන්න ඔයාලගේ යාළුවිනෝ නම් share කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් මට පහලින් comment කරන්න. දරුවන් ලැබෙන්න ඉන්න සියලුම අම්මාවරුන්ට කිසිම කරදරයක් නැතුව සියලු අගපසගෙන් පරිපූර්ණ දරුවෙක් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි දරුවන් බලාපොරොත්තු වෙන සෑම අම්මා කෙනෙක්ගෙම ඒ කිරිසිහින ඉක්මනින්ම සැබෑවක් වෙන්න කියලා මමගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.